guys, welcome back to my channel Alankari. Do you want to know? Adat winda mage ma godak hadarin alankari weda mage aloo sieluma denawa piliganna. Ithin hamoma parisame හොඳින් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ඔගලන්ට මතක ඇති මං හෙයා කෑ වීඩියෝ එකක් කළා. ඉතින් ඒක බැලුවේ නැත්නම් මං ඒකේ YouTube card එක තව ටිකකින් උඩින් දාන්න ඔයාලන්ට ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ හෙයා කෑ වීඩියෝ එකේ ඇත්තටම මං කතා කරේ best hair oil for hair growth කියන මාතෘකාව. ඉතින් ඒකට ගොඩාක් comments ඇවිල්ලා තිබ්බා, ගොඩාක් views තිබුණා. ඉතින් ඒක හන්දා මම ඒකේ ආපු comments වලටත් උත්තරයක් හැටියට තමයි මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා මොනවාද vitamin spark ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් hair growth එක වැඩි කරගන්න. ඒ වගේම කැම බීම වර්ග, මේ vitamins අඩංගු වෙලා තියෙන කැම බීම වර්ග මොනවාද කියන එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලස්සනම ලස්සන කොණ්ඩයක් ලබා ගන්න, එහෙම නැත්නම් ඔයාගේ කොණ්ඩේ ගොඩක් යනව නම් ඒක අඩු කරගන්න, පාලනය කරගන්න මොන වගේ විටමින්ස් වර්ගද අපි භාවිතා කරන්න ඕනේ, අපේ ඩේලි ඉන්ටේක් එකට අපි මොන වගේ විටමින්ස් වර්ගද අපි ගන්න ඕනේ, ඒ වගේම මොන වගේ ආහාර පාන වලද මේ විටමින්ස් අඩංගු වෙන්නේ, ඉතින් අපි මොන වගේ දේවල් කෑවොත්ද මේ ක්‍රියාවලියට පහසු වෙන්නේ කියලා. ඉතින් එහෙමනම් අපි හොයලා බලමු මොනවද ඒ කියලා. ඇත්තටම හෙල්ති හෙයාර් එකක් කියලා කියන්නේ කෙනෙක්ගේ පර්සනැලිටි එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරන දෙයක්. මොකද ඔයාට ලස්සන කෙස් කලබක් තියෙනවා නම් ඒකෙන් ලොකු ආකර්ෂණයක් ඔයාට ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි ලස්සනට හැමතිස්සම කොණ්ඩ ලස්සනට තියාගන්න අපි ගොඩක් උනන්දු වෙන්න ඕනේ. ඉතින් මම අද ඔයගලන්ට කියන්නම් විටමින්ස් වර්ග පහක් අපි අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ අපේ ඩයට් එකට, අපේ එදිනෙදා ආහාර වේලට. මේ විටමින්ස් පහ අපි දිගින් දිගටම පාවිච්චි කරනවා නම් අපිට මේ කොණ්ඩේ යෑම කියන කරදරයෙන් ගැලවෙන්න ඒක ගොඩාක් අපිට උපකාරී වේවි. විටමින්ස් ගැන කතා කරන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔගොලු මගේ චැනල් එකට අලුත් නම් ඉක්මනට ගිහලා subscribe කරලා එන්න. මේ වගේ වීඩියෝස් හැම සතියෙම ඔගොලු වෙනුවෙන් මම අරගෙන එනවා. ඉතින් එහෙමනම් අපි බලමු මේ විටමින්ස් වලින් අපිට තියෙන වාසි මොනවාද කියලා. මුලින්ම කතා කරමු විටමින් ඒ. විටමින් ඒ වලින් මොනවද කරන්නේ? විටමින් ඒ තුලින් අපේ ස්කැල්ප් එකේ තියෙන ටිෂුස් හොඳින් ග්‍රෝ වෙන්න, hair cells හොඳින් ග්‍රෝ වෙන්න අපිට ගොඩාක් උපකාර කරන විටමින් වර්ගයක් තමයි විටමින් ඒ කියලා කියන්නේ. ඒත් එක්කම විටමින් ඒ වලින් කරන තවත් කාර්යයක් තමයි සීබම්ස් නිෂ්පාදනය කරන එක. අපේ ස්කින් එකේ සීබම් නිෂ්පාදනය වැඩි කරනවා විටමින් ඒ වලින්. ඒකෙන් අපේ ස්කැල්ප් එක ඉතාමත්ම හොඳින් මොයිස්චරයිස් වෙන්න, තෙතමනේ අපේ ස්කැල්ප් එකේ තෙතමනේ රඳා පවත්ව ගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි විටමින් ඒ කියලා කියන්නේ. දෙවෙනි විටමින් එක විටමින් B. විටමින් B කියන එක අපි තවත් නමකින් හඳුන්වනවා බයෝටින් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති ගොඩක් අපි කොණ්ඩේ සඳහා භාවිතා කරන ප්‍රොඩක්ට්ස් වල බයෝටින් කියන දේ අපි බලනවා අන්තර්ගත වෙනවද කියලා. Human hair growth එකේ ගොඩක් most important role එකක් මේ විටමින් B මගිනොත් සිද්ධ වෙනවා. ඉතින් ගොඩාක් hair treatments වල බයෝටින් තියෙනවා. ඔයාගේ කොණ්ඩේ යෑමෙන් ගැලවෙන්න ඔයා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා prescribed medicines ගත්තොත් ඒ තුලත් definitely biotin අඩංගු වෙනවා. ඉතින් ඔයාට seafood මගින් කොළ ජාති ආහාරයට ගැනීමෙන් biotin ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම fish, almonds වගේ දේවල් තුලත් biotin අන්තර්ගත වෙනවා. ඊග විටමින් එක අපි කතා කරන්නේ අපි හැමෝම දන්න විටමින් C. ෆ්‍රී රැඩිකල් ඩැමේජ් එක තවත් ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ හිස්කෙස් ගැලවී යාමට. ඉතාමත්ම පවර්ෆුල් ඇන්ටිඔක්සිඩන්ට් එකක් තමයි විටමින් C කියන්නේ. ඉතින් කොලජන් ප්‍රෝටීන්ස් ඩිවලප් වෙනවා විටමින් C තුලින්.
ඒක ගොඩාක් වැදගත් වෙනවා hair structure එක හොඳින් පවත්වාගෙන යෑමට. Hair growth එක ඉක්මන් කරනවා, ඒ කියන්නේ හිස කෙස් වැඩිම ගොඩක් ඉක්මන් කරලා දෙනවා vitamin C තුලිනොත්. ඊගා විටමින් එක තමයි විටමින් D. විටමින් D deficiency එක ඔයාට තියෙනවා නම් ඔයාට alopecia කියන රෝගී තත්වය තියෙන්න පුළුවන්. විටමින් D deficiency එකත් එක්ක තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. කොණ්ඩේ හැලී යාමට ඉතාමත්ම ප්‍රධානම සාධකයක්, එහෙම නැත්නම් ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ රෝගී තත්වය. ඒක විටමින් D ශරීරයේ ඌනතාවය, විටමින් D ඌනතාවය තුළින් තමයි මෙන්න මේ රෝගී තත්ත්වය කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන්. අපි විටමින් D අපේ ශරීරයට ලබා ගන්නව නම් අවශ්‍ය ප්‍රමාණයට hair follicles ඇතිවෙන්න ඒක ගොඩාක් උපකාරී වෙනවා. ඒ කියන්නේ හිස කෙස් හැලී යාම නවත්ත ගන්න hair follicles අලුතෙන් ඇතිවීමට, growth එකට ඒක ගොඩාක් වැදගත් වෙනවා. අලුත් follicles, අලුත් hair follicles ඇතිවෙනවා කියලා කියන්නේ අලුතින් හිස කෙස් වැඩිවීමට, hair growth එකට ඒක ගොඩක් ලොකු උපකාරයක් වෙනවා. Cod liver oil වල, ඒත් එක්කම fish වල, fatty fish වල සහ හිරු එළිය තමයි ප්‍රධානම දේ ඔයාට විටමින් D ලබා ගැනීමට නම්. ඊගා විටමින් එක තමයි විටමින් E. විටමින් E වලින් මොනවාද වෙන්නේ? ඒකත් විටමින් E කියන්නේ ඉතාමත්ම හොඳ ඇන්ටයි ඔක්සිඩන්ට් එකක්. බලන්න විටමින් E වල තියෙන වැදගත්කම මම ඔයගලන්ට කියන්නම්. 34.5% hair follicles වර්ධනය වීමක් මාස 8ක් ඇතුළත ඔයාට දකින්න පුළුවන් වෙනවා. ඔයා හොඳින් විටමින් E ඔයාගේ ආහාරයට එකතු කර ගැනීම තුලින්. Almonds, sunflower seeds වගේ දේවල් වල තමයි විටමින් E අන්තර්ගත වෙන්නේ. ප්‍රධානම විටමින්ස් වර්ග ඔයාගේ hair growth එකට, ඔයාට ලස්සන කෙස් කලමක් ලබා ගැනීම සඳහා උපකාර වන ප්‍රධානම ඇන්ටිඔක්සිඩන්ට්ස් වර්ග, එහෙම නැත්නම් විටමින්ස් වර්ග ගත්තොත් මෙන්න මේ දේවල් තමයි මට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔගලන්ට අවශ්‍ය නම් වෙන්වෙන් වශයෙන් hair growth එකට, ඒත් එක්කම ස්කින් එකට කොහොමද මේ නොයෙකුත් විටමින්ස් වල බලපෑම ඇති වෙන්නේ කියලා මං ඒ වෙනුවෙන් වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එහෙමනම් ඔන්න අමතක කරන්න නැතුව අලංකාරය subscribe කරන්න. මේ වගේ වැදගත් තොරතුරු ඔගලන්ට දැනගන්න අවශ්‍ය වෙන තොරතුරු හැම සතියෙම ඔගොලු වෙනුවෙන් අරගෙන එනවා. ඉතින් අලංකාරී ෆෑන්ස් තුලිනුත් Instagram, Facebook හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ගොඩක් පරිස්සමින් ඉන්න හැමෝටම ආදරේ. එහෙමනම් ඊගව සතියේ එනකන් ගිහිල්ලා එන්නම්. මම දෘෂී, bye.